නත්තල් කාලෙට විශේෂ කෑමක් තමයි මං අද හදන්න යන්නේ බ්‍රූද. දැන් ඔක්ලන් කවුරුත් දන්නවා නත්තල් කාලෙට තමයි අපිට මේ බ්‍රූද ඔය බේකරිස් වලින් ගන්න තියෙන්නේ. නත්තල් කාලේ නැති වෙනවත් එක්කම මේ බ්‍රූද අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් අපි හැවෝම පුරුදු වෙලා තියෙන්නේ බේකරි එකකින් මේ වගේ එකක් ගෙනල්ලා කන්න. දැන් මං අද ඔකලන්ට පෙන්වන්න යනවා අපිට මේක ගෙදරදිම හදාගන්න පුළුවන්. දැන් ඕගලන් දන්නවනේ මේ කෑම අපිට ඇවිල්ලා තියෙන්නේ ඩච් ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක තමයි ලංකාවට අපිට මේ අපේ කෑමවලට මේක එකතු වෙලා තියෙන්නේ. විශේෂයෙන් නත්තල් කාලෙට තමයි බ්‍රූද හදන්නේ. අපි එහෙනම් දැන් නත්තල් මාසෙත් ආපු නිසා අපි බ්‍රූද හදමු. මේක හරි විශේෂ දෙයක්. මොකද බේකින් වලට ආස අයට හරි ෂෝක්. මොකද මේකේ කේක් එකකුත් නෙවෙයි පාන් එකකුත් නෙවෙයි, කේක් පාන් දෙකම එකතු වෙච්ච එකක්. දැන් පාන් වලට වගේ අපි ඩෝ එකකුත් හදනවා. පාන් හදනවා වගේ ජීස්ට් එක දාලා ඩෝ එකක් හදලා ඒක පිපෙන්න තියෙනවා. කේක් එකට වගේ බිත්තර, මාගරීන්, සීනි දාලා ඒ ඩෝ එකට ඒක කවලම් කරලා තමයි හදන්නේ. ඒක නිසා මේක හරි විශේෂයි. ගොඩක් පැණි රස නැහැ. එහෙනම් බේකින් වලට ආස කට්ටිය ගොඩක් ආස වෙයි මේක හදන්න. දැන් අපිට ඕන වෙනවා පිටි, යීස්ට්, සීනි, ලුණු, බිත්තරයක්, කිරි. කිරි කිව්වම ලූක් වෝම් මිල්ක්, යන්තම් මද රස්නේ තියෙන කිරි තමයි ඕන. මොකද අපිට යීස්ට් එක දාලා යීස්ට් ඇක්ටිව් කරගන්න තමයි කිරි. ගොඩාක් කිරි උණු කරගන්න එපා, එතකොට යීස්ට් පිපිලා එන්නේ නැහැ. ඒක නිසා මද රස්නේ තියෙන කිරි තමයි ඕනේ. මේ පැත්තේ තමයි කේක් වලට ඕන දේවල් තියෙන්නේ. බිත්තර, සීනි, මාගරීන්, ඊට පස්සේ මුද්‍රස් පළා, වැනිලා. අපි ඉස්සර වෙලාම මේ මද රස්නේ තියෙන කිරි එකට මේ සීනි ටික දාගන්නවා. දාගෙන ඊළඟට යීස්ට් දාලා ටිකක් කලවම් කරලා ටිකක් වෙලා තියමු. දැන් මේ ඩෝ එක අතේ අනා ගන්නත් පුළුවන්. දැන් ඕකලන් දන්නවා පිට්සා ඩෝ එක හදපු නිසා කොහොමද අතින් ඩෝ එක අනන්නේ කියලා. මම දැන් මගේ තියෙන මික්ස් එකේ තමයි අනන්නේ. අතින් ඇනුවත් අපිට කරන්න තියෙන්නේ මේ පිටි ටික අපි ඉස්සර වෙලා දාගන්නවා. පිටි ටික දාලා ඊළඟට ලුණු දාලා ඊළඟට මේ බිත්තරෙත් දාලා. අපි උණු කිරිවලට යීස් දාලා තියාගත්තානේ. දැන් ඒ යීස් ටික හොඳට උඩට පිපිලා ආවට පස්සේ අපිට පුළුවන් මේකට ටික ටික දාලා හොඳට ඩෝ එකක් වගේ මේක අනාගන්න. ඕකලන්ට පේනව නේද මේක පිපිලා පිපිලා එන හැටි? දැන් ඔය බුබුලු දාලා තියෙන්නේ මිනිත්තු 5ක් විතර තියලා අපි මේක හදාගමු. මම පිටි ටික බිත්තරෙත් එක්ක පොඩ්ඩක් මික්ස් කරගෙන ඊළඟට කිරි ටික දාලා අනාගමු. බලන්න මේක දැන් හොඳට පිපිලා ඇවිල්ලා තියෙන උඩට අපි දැන් මේක කිරි එකට දාලා මික්ස් කරගමු. මේ බලන්න අපි යීස්ට් ටික හොඳට පිපිලා ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේක පිටි එකට දාලා හිමින් සැරේ පිටි එක අනාගමු. අතින් අනනවා නම් බිත්තරයි ලුණුයි දාපු පිටි එකට මේක ටික ටික දාලා අතින් අනාගන්න. මේ වගේ මම මේ ඇතර මේ බෝල් එකේ තෙල් ටිකක් ගාගත්තා. මම ගාලා මේක දැම්මේ. දැන් මේකේ මේ සයිස් එක ඩබල් වෙනකන් අපි තියන්න ඕනේ. වෙලාවක් නැහැ. ඔකලං උයනවා නම් ඒ ලිප ළඟින් තියන්න. එතකොට ඉක්මනට මේක පිපිලා එයි. මේ බලන්න අපේ පිටි එක දැන් හොඳට පිපිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඒක මේ බෝල් එකට දාලා දැන් ඕකලන් මික්ස් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් හැන්දකින් බටර් ටිකක් දාලා හොඳට මේක
ටික ටික දාලා බීට් කරන්න පුළුවන්. සීනි ටික දාලා, බටර් ටික දාලා ටික ටික දාලා බීට් කරලා බිත්තරෙත් වරකට එක බැගින් දාලා හොඳට මේක නිකන් බැටර් එකක් වගේ ටිකක් දියාරුවට එන්නේ ඒ වගේ හදා ගන්න තමයි තියෙන්නේ. ඒ මං කියපු දෙයම මික්ස් එකේ කරන්න තමයි මම යන්නේ දැන්. දැන් මාගරින් ටිකයි සීනි ටිකයි දාලා බීට් කරන්නේ. ඊළඟට මම බිත්තර එක සැරේකට එක බිත්තරයක් බැගින් දාලා ආයි බීට් කරගන්නවා. අතේ බීට් කරගන්නවා නම් මේ විදිහටම වරකට එක බැගින් බිත්තරේ දාලා හොඳට බීට් කරගන්න. දැන් අපි ඔක්කොම දේවල් දාලා ඉවරයි. දැන් මේ වෙලාවට වැනිලා දානවා. ඊට පස්සේ අපි දාන්නේ මේ කේක නම් වලින් කියනවානේ ඉන්ද්‍රස් පලන් ටික අපි දාන වියලි මිදි. ඔක්ලන් කවුරුත් දන්නවනේ මේක තමයි, මේ වගේ පෑන් එකක් තමයි බ්‍රූදා හදන්න ගන්නෙ. මම සිලිකෝන් පෑන් එකක් අරන් තියෙන්නේ. ඉතින් ඒක නිසා සිලිකෝන් පෑන් එකක් ගන්නවා නම් හැමතිස්සෙම මේක කේක් බැටර් එක දැම්මට පස්සේ මේක උස්සන්න බෑ. මෙහෙම මෙහෙම වෙනවනේ. ඒක නිසා හැමතිස්සෙම මේ වගේ ට්‍රේ එකක් උඩින් තියලා තමයි අපි බැටර් එක මේක ඇතුළට දාන්නේ. දැන් මේක ඇතුලේ ඔක්කොම මම බ්‍රෂ් එකකින් ඔකලන්ට පේනවත් දන්නේ නෑ. මම බටර් ගාගෙන තියෙන්නේ හොඳට හැම පැත්තෙම. ඊට පස්සේ මේක තමයි අපි හදාගත්ත අපි බ්‍රූද බැටර් එක. ඊට පස්සේ ඒක අපි මෙහෙම දානවා. දැන් අපි අපේ ඔක්කොම බැටර් එක දැම්මා. දාලා මම පැයක් මේක වහලා තියෙනවා. තව මේක පිපිලා එනකම්. දැන් මේ බැටර් එක තව පිපිලා එනවා. ඒ පිපිලා ආවට පස්සේ තමයි අපි බේක් කරන්නේ. එතකන් අපි මෙහෙම ටවල් එකකින් වහලා තියමු. දැන් මිනිත්තු 45ක් පැයක් විතර ගියාට පස්සේ මේක දැන් පිපිලා ඇවිල්ලා තියෙන ඕකලන්ට පේනව නේද? ඊට පස්සේ අපිට මේක අවන් එකට දැන් අවන් එකට මේක අපි උස්සන්නේ නැහැ. සිලිකෝන් පෑන් එකක් පාවිච්චි කරනවා නම් මේක උස්සන්න බැහැ. අපි මේක ට්‍රේක පිටින්ම තමයි දාන්නේ. දැන් මම මේක අවන් එකට දාලා සෙල්සියස් අංශක 175ට රත් කරගන්න ඕනේ. කලින් රත් කරගෙන තියෙන්නේ මං අවන් එක. ඕකලනුත් කලින් රත් කරගන්න අවන් එක. රත් කරගෙන මිනිත්තු 35ත් 40ත් වගේ කාලයක් මේක බේක් කරගන්න ඕනේ. ඔක්කන් දන්නවනේ බේක් වෙලාද කියලා බලන්නේ ටූත්පික් එකක් ඇතුළට දාලා එළියට ගන්නකොට ක්ලීන් එකට තියෙනවා නම් ඒ කියන්නේ බේක් වෙලා. එහෙනම් මම මේක අවන් එකට දාලා බේක් කරලා ගේන්නම්. මේ මේක බේක් වෙලා හරි. මේ බලන්න. මේ වගේ අපි මෙහෙම ගැහුවාම හොඳට එන්න ඕන. මුකුත් අතේ ගෑවෙන්න බෑ. මේ වගේ ක්ලීන් එකට එනවා නම් හරි. අපි ටිකක් වෙලා ඉඳලා මේක අනිත් පැත්ත ගහගමු. මම මේක අනිත් පැත්ත ගැහුවා. දැන් මේක හිමිසරේ අපි ගලවගමු. මේ බලන්න සොෆ්ට් එකට තියෙන මේ බලන්න සොෆ්ට් හරි සොෆ්ට් පේනවනේ මේ සොෆ්ට්.
උනුවෙම මං ටිකක් ඇවා හලිම රසය හරි සොෆ්ට් කේක් එකක් වගේ හරි සොෆ්ට්. එනම් මේ නත්තල් කාලේ ඔගලනුත් මේ බ්‍රූද එක හදලා රස බලන්න. නත්තල් තියෙන්න ඕනේ නෑ. නත්තල් නැති අපිට වගේ අයටත් මේව හදලා රස බලන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ඇත්තටම නත්තල් කාලෙට ඒ වගේ කෑම දෙනවා. මම කතෝලිකෙක් නොවුනට මම හරි ආසයි ඒ කාලෙට ඒ වගේ කෑම හදන්න. බ්‍රූද හදන්න දැනගත්තම තියෙන විශේෂත්වය තමයි අවුරුද්දේ ඕන දවසක අපිට පුළුවන් බ්‍රූද හදාගෙන කන්න. නැත්තම් අපි කඩෙන් ගන්නවා නම් බේකරියකින් ගන්නවා නම් නත්තල් කාලෙට විතරමයි මේවා ගන්න තියෙන්නේ. අනිත් කාලවල වලට මේවා ගන්න හම්බ වෙන්නේ. ඉතින් බ්‍රූද හදන්න ඉගෙන ගත්තොත් දැන් අපිට අවුරුද්ද පුරාවටම අපි ආස වෙලාවට කවුරු හරි එන වෙලාවට කැමති වෙලාවකට හදන්න පුළුවන්. එහෙනම් අපි ආයෙත් හම්බ වෙමු. මං අනුමා.